අද කතාව සුදු අම්මියා ට්‍රිප් එක ගිය හැටි. ආ මගේ බඩු ටික හරියට පැක් කරගන්න ඕනේ. කොහෙද සන් ක්‍රීම් එක? ටිකි බාත්รูම් එකේ මගේ සන් ක්‍රීම් එක ගෙනත් දෙනවද? දෙනවා. ආ අම්මේ. අම්මේ මොකෝ මේ බෑග් එක ලෑස්ති කරගන්නේ? අම්මියා මේ ට්‍රිප් එකක් යනවනේ. ආ නියමයි. මාත් එනවා මගේ බෑග් එක ලෑස්ති කරගන්න. ආ අනේ පැටි ඔයා කොහෙද යන්නේ? ඔහොම ඉන්න ඔහොම ඉන්න. මේක ගෙදර යන ට්‍රිප් එකක් නෙමෙයි මං යන්නේ මගේ යාළුවත් එක්ක. අම්මා මාව ට්‍රිප් එක ගෙනියන්නේ නෑනේ. අම්මා මාව ගෙනියන්නේ නෑනේ. අනේ ගෙනියන්නකෝ. ආ ටිකි ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. අම්මට මේ පාර යන්න දෙන්නකෝ ට්‍රිප් එක. අම්මා මහන්සි වෙලා වැඩ කරනෝනේ ඔයාවත් බලා ගන්නෝනේ මේ පාර යාගේ යාළුවොත් එක්ක යාට යන්න දෙන්න. මම ඔයාව හොඳට බලා ගන්න. තාත්තා මාව බලා ගන්න. මං ඔයාලට වේලක් දෙන්නම්. උයනෙක් ගැන කරදර වෙන්න ඕනේ නැහැ. ඔයාලට කෑමෝ යන්න බැයි නම් මෙන්න මේ නම්බරයට කෝල් එකක් දෙන්නකෝ. ඉක්මනට යාලා ගෙනත් දෙයි. මං එහෙනම් යනවා ටිකි. බයි. ඔයා එහෙනම් පරිස්සමින් ගිහිල්ලා එන්න. ටිකි. එහෙනම් අපි අද දවසම කාටුන් බලමු. ආ නියමයි නියමයි. මගේ හන්දසත්ටි. අම්මේ මොකෝ මොනාද අමතකුනේ? ආ මං බැලුවේ පුතේ තාත්තා දන්නේ නැහනේ උයන බඩු කොහෙද තියෙන්නේ කියලා. ඒව පෙන්වන්න ආවේ. එන්නකෝ ඒව පෙන්වන්න මං. මෙන්න මේ බලන්නකෝ මෙතන තියෙන එලෝලු මෙතන තියෙනවා කිරි. එතකොට යටම තියෙන පිටතර. එතකොට ඩීෆීසර් එකේ තමයි මස් ඔක්කොම තියෙන්නේ. හරිද? අයියෝ ඔයා බය වෙන්න එපා. මම දන්නවනේ ඔවා. එතකොට සෝස් වර්ග තියෙන්නේ මෙන්න මෙතන. හරි නේද? අනේ මං පොඩි එකෙක්ද? අවුලක් නෑ. අම්මේ බය වෙන්න තුයි ඉන්න මං තාත්තට උදව් කරන්න. හා එහෙනම් ඔය දෙන පරිස්සමෙන් ඉන්න ඕනේ. මතකයිනේ මං කියපු ඒවා. අම්මේ ප්‍රශ්නයක් නෑ. ටටා බයි බයි. ගිහිල්ලා එන්න. ඇත්තටම ගියා අය. ඇත්තටම ගියා. දැන් කාටුන් බලන්න පුළුවන්. අයියෝ අමතකුණා තවද? ඔයා ආයවද? මං තව දවස් දෙකකින් විතර එන්නේ නැහනේ. ඔයා ඒක දන්නවනේ නේද? ආ අපි දන්නා අපි දන්නා. මතක තියාගන්න එළියට එහෙම යනවා නම් වහිනවද කියලා හොඳට බලලා යන්න ඕනේ. ටිකිත් එක්ක එළියට යන්නේ. අවුලක් නෑ බය වෙන්න එපා. හම්මෝ හැතියන්තං. ආ ඒ තව දෙයක් තියෙනවා කියන්න. එළියට එහෙම යනවා නම් මේ දවස්වල රස්නේනේ තොම්පි දාගෙන යන්න අමතක කරන්න එපා. එතකොට කුඩේ ගෙනියන්නත් අමතක කරන්න එපා. ටිකිව අවුවට පිච්චෙන්න පුළුවන් නේ. ඒකින්ද අඳන තොර පිටිපස්සේ තියෙන කුඩේ අරගෙන යන්න. හරි මට මතකයි මම ටේප් උත් කරගත්තා. මට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මම ඔයාලට කෝල් එකක් දෙන්නම්. ඔයා පරිස්සමෙන් ගිහිල්ලා එන්න. ඔක්කොම මතකයි නේ නං. මං එහෙනම් ගිහින් එන්නම්. ඇතියන්තන් ගියා. ඇති මන් දන්නවා මගේ තොප්පි තියෙන තැනත් මන් දන්නවා මගේ සෙරප්පු තියෙන තැනත්. ටිකේ මමත් පයිලට් කෙනෙන්නේ. මාත් හැමදාම කාලගුණේ බල්ලා තමයි එළියට යන්නේ. ඈ ආයෙවිලා. ටිකිලා තාත්තේ ටිකිත් එක සෙල්ලම් කරන්න අමතක කරන්න එපා. එතකොට ඊ හදෝ ප්‍රහෙලිකාව තියෙනවා. තව බිල්ඩින් බ්ලොක්ස් හදන්න තියෙනවා. ඒ වැඩත් අමතක කරන්න එපා. හරිද? අයියෝ මන් දන්නෝ යන්නේ නෑ මම කියන්නේ. යන්න තියන්ත යන්න ගියා. අනේ පවුනේ සුදු අම්මියා. එයා අපි ගැන ගොඩක් වද වෙනවා නේද ටිකි? ඈ ඔව් තාත්තේ මාත් චුටි ළමේ නෙවෙනේ. මාත් හැමදේම දන්නවා. ආ මගේ ටිකි පැටිය දැන් ලොකු ළමෙක්නේ. තාත්තේ මට ඇපල් ගෙඩියක් ගන්න ඕනේ. හරි මං ටක් ගාලා අරන් එන්න. මෙන්න ටිකි පැටියට මම ලොකු ඇපල් ගෙඩියක් ගෙනාවා. මෙන්න ආ ඔන්න බලා ගන්න මං ඇපල් ගෙඩිය පොතු වරින හැටි. අයියෝ තාත්තේ ඇපල් ගෙඩිය. පොඩි අවුලක් ගියා. ගණන් ගන්න එපා. සුදු අම්මිය හිටියනම් මෙහෙම වෙන්නේ නෑ නේ. අයියෝ මගේ ට්‍රිප් එක බස් එකේ කට්ටියමව දාලා ගිහින්. මොකක් බස් එකේ ඔයා දාලා ගිහින්? ආ මන් දන්නවා. අම්මා අපිට උපදෙස් දෙන්න ගිහිල්ලා බස් එක දාලා ගිහින්. අයියෝ මම බුක් කරලා තිබ්බේ මුහුද පේන කාමරයක්. අපරාදේ හෝටලේ කෑම කොච්චර රසද? මට තේරුණා. ඒ කියන්නේ ටික්කිගේ අම්මා තනියෙන් ට්‍රිප් යන්න හොඳ නැහැ. ටික්කිගේ තාත්තා ඔය දෙන්නම ට්‍රිප් එකක් ගෙනියනවා. මුහුද පේන කාමරයක ඉඳලා හොඳ හෝටලෙකින් කහලා අපි යමු. කැමතිද ආ දුස්සන්න? මම කැමතියි. මං අත් දෙක මුස්සනවා. හා මමත් කැමතියි. මාත් කැමතියි. එහෙනම් අපි දැම්මම යන්න පිටත් වෙමු. හුරේ!